අභිධර්මය 8 වන පාඩම අති පරිත්තාරම්මන වීති 6. අති පරිත්තාරම්මන වීති 6. රූපාරම්මනේ ඉපද චිත්තක්ෂණ 10, 11, 12, 13, 14, 15 පසු වී චක්ෂු ප්‍රසාදයේ ගැටීමෙන් අති පරිත්තාරම්මන වීති 6 ඇතිවේ. රූපාරම්මනේ ඉපිද චිත්තක්ෂණ 10ක් පසු වී ප්‍රසාදයේ ගැටෙන අරමුණ ගැන වීතිසිත් උපදිත හොත් ඒ අරමුණ නිරුද්ධ වන්නට මත්තෙන් උපදින්නට ලැබෙන්නේ ව්‍යවස්ථාපනයේ දක්වා සිත් වලට පමණකි. ජාවනය වෙනුවට ජාවන ස්ථානයේ තවත් ව්‍යවස්ථාපනයක් ඇතිවීමට කලක් නැත්තේය. ඒ අරමුණ ඉතා දුබල බැවින් එහි පංච ද්වාරාවර්ජනාදී වීති සිද්ධ නූපදී. ඒ අරමුණ ගැටීමෙන් වන්නේ බවාංගයේ සෙලවීම පමණි. චිත්තක්ෂණ 10ට වඩා ඉක්ම ප්‍රසාදයේ ගැටෙන අරමුණු වලින්ද බවාංග චලනය වේ. අති පරිත්තාරම්මන වීති 6ක් වන්නේ එහෙයිනි. පළවෙනි වීතියේ භවාංග 5යි. දෙවන වීතියේ භවාංග 4යි. තුන්වෙනි වීතියේ භවාංග 3යි. හතරවෙනි වීතියේ භවාංග 2යි. පස්වෙනි වීතියේ භවාංග 1යි. හයවෙනි වීතියේ භවාංග නැත. සෝත ద్వාර වීතිය ආදී ඉපද එක් චිත්තක්ෂණයක් ගත වූ ශබ්දාරම්මණය සෝත ප්‍රසාදයේ ගැටීමෙන් සෝත ద్వාර අති මහන්තාරම්මන වීතිය ඇතිවේ. චක්ෂු ద్వාර අති මහන්තාරම්මන වීතියට වඩා එහි ඇති වෙනස චක්කු විඥානයේ ඇති වූ තන සෝත විඥානයේ ඇතිවීම පමණකි. සෝත ద్వාර වීති 15 චක්ෂු ద్వාර වීති 90 තේරුම් ගත යුතුය. ගාන ජීවවා කායද්වාර වීතිවලත් වෙනස පංච ద్వාරා වචනයට අනුතුව ගාන ජීවවා කාය විඥානයන් ඇතිවීම පමණි. පංච ద్వාර වීති 57කි. රූප ශබ්දාදී අරමුණු ඉතා හොඳට දැනෙන්නේ අති මහන්තාරම්මන වීතිවල සිත්වලට. මහන්තාරම්මන වීතිවල සිත්වලට අරමුණු හොඳට දැනේ. ජාවන චිත්තයක් නූපදනා බැවින් පරිත්තාරම්මන වීතිවලට අරමුණු හොඳට නොදැනේ. ඒ වායින් මල දැනීම ඉතා දුබලය. රූපාරම්මණයක් ගැන පරිත්තාරම්මන වීති ඇති වුවහොත් සිහිනෙන් දුටුවාවෙන් පෙනුනා නොපෙනුනාවෙන් දුබල දැනීමක් ඇතිවේ. ශබ්දාරම්මණය ගැන පරිත්තාරම්මන වීති ඇති වූ කල්හිද ඇසුනා නොඇසුනා වැනි දුබල දැනීමක් ඇතිවේ. අනික් අරමුණු වල දැනීමත් එසේමය. අති පරිත්තාරම්මනේහි වීතිසිත් ඇති නොවන බැවි ඒ අරමුණ පිළිබඳ දැනීමක් සම්පූර්ණයෙන්ම ඇති නොවේ. ඒ වීති වලින් කිසිම ප්‍රයෝජනයක් නැත. චිත්ත නියාමෙන් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් මේ පංච ద్వාර වීතිවල ඇති නොවේ. චක්ෂු ద్వාර වීතිවල ලැබෙන්නේ ద్వාර සංග්‍රහයේ චක්ෂු ద్వාරික සිත් වශයෙන් කියවුණු සිත් 46යි. ඡෝත ద్వාර වීති ආදී ලැබෙන සිත් ගණනද ద్వාර සංග්‍රහයේ දක්වන පරිදිම කිය යුතුය. පංච ద్వාර වීතිවල සෑම ආකාරයෙන්ම ලැබෙන්නේ කාමාවචර සිත් 54යි. මේ වීතිවල ලැබෙන පංච ద్వාරා වචනේ ක්‍රියාසිතකි. පංච විඥාන සම්පටිච්ඡන සම්තිරණයෝ විපාකයෝය. ව්‍යවස්ථාපනය ක්‍රියාසිතකි.
යවන කුසල්ද වේ, අකුසල්ද වේ, ක්‍රියාද වේ. තදාරම්මන විපාකයෝය. ඉෂ්ඨ හේවත් හොඳ රූප ශබ්ද ආදී ආරම්මණයන් ප්‍රසාදවල ගැටුණු කල්හි කුසල විපාක පංච විඥාන සම්පටිච්ඡන සම්තීන තදාරම්මන උපදීති. අනිෂ්ඨ හේවත් නරක රූප ශබ්ද ආදී ద్వාරයන්ට මුණ ගැසුණු කල්හි අකුසල විපාක පංච විඥාන සම්පටිච්ඡන සම්තීන තදාරම්මනියෝ වෙති. ආරම්මණ ඊතාම් හොඳවන කල්ලි සෝමනස්ස සහගත සංකීර්ණ තදාරම්මණයෝ වෙති. ඊතාම් නරක දෙයක් වන අසූචිය සමහර සත්තු හොඳ සැටියට සලකන. බොහෝ සම්පත් ඇති ඇතැම්මු සමහර හොඳ දේවල්ද නරක ලෙස සලකන. එබැවින් අරමුණු වල හොඳ නරක බව තීරණය කිරීම දුෂ්කරය. අරමුණ ගැන පුද්ගලයාගේ අදහස කුමක් වූවත් හොඳ අරමුණෙහි ඇතිවන්නේ කුසල විපාක සිද්ධිය. එසේම නරක අරමුණෙහි ඇතිවන්නේද අකුසල විපාක සිද්ධිය. පුද්ගලයාන්ට වැරදි අදහස ඇති වූවාට කර්මයට හා විපාකයට වැරදීමක් නොවේ. චක්කුද්වාර වීර්යයට අයත් සිත්වලින් චක්ෂුර් වස්තුවෙහි උපදින්නේ චක්කු විඥානය පමණි. අනෙක් සිත් ඇතිවන්නේ හෘදය වස්තුවේය. එහෙත් ඒ සිත් සියල්ලම රූපාරම්මණය චක්ෂු ප්‍රසාදයේ ගැටීම නිසාම ඇතිවන බැවින් සම්පූර්ණ වීර්ය චක්ෂුද්වාර වීර්යයක් සැටියට සලකනු ලැබේ. සෝතද්වාර වීර්ය ආදියත් ඒ ක්‍රමෙන් තේරුම් ගත යුතුය.